सत्यं माता पिता ज्ञानं धर्मो भ्राता दया सखा शांति पत्नी क्षमा पुत्र तड़ते मम बांधव ऋषिवरे කියනවා මෙහෙට මට ඉන්න බන්දුන් 6 දෙනෙක් කවුද මේ බන්දුන් බන්දු කියලා අපි හඳුන්වන්නේ ඥාතීන් ඥාතීන් 6 දෙනෙක් ඉන්නවා ඒ 6 දෙනාගෙන් පළවෙනියම වශයෙන් ගන්න සත්‍යම් මාතා මගේ අම්මා තමයි සත්‍ය කියන ලෝකයේ ඇති ඇති ස්වභාවයේ ඇති නැති ස්වභාවයේ යථාර්ථවාදය යථාර්ථය සත්‍ය මම සත්‍ය කියන දේ මගේ මෞතනතුරේ තියලා තියනවා කියලා මේ උත්සමයා කියනවා සත්‍යම් මාතා පිතා ඥානං පියතනතුරේ තියලා තියෙන ඥානය සත්‍ය කතා කිරීම සත්‍ය දැකීම පමණක් නොවේ ඥාන ප්‍රමුඛව ඥානයෙන් දැකීම ඥානයෙන් වැළීමත් මේ සත්‍යත් එක්ක එකතු වෙනවා මේක ටිකක් පුළුල් විග්‍රහයක් අපි ඉදිරියේදී කරනවා සත්‍යම් මාතා පිතා ඥානං ධර්ම භ්‍රාතා ධර්මය ලෝකේ ඇති ඇති ස්වභාවය දකින යථාර්ථවාදී ධර්මය ධර්ම භ්‍රාතා ධර්මය සොහොයුරා වගේ ධර්ම භ්‍රාතා දයාසකා දයාව කරුණාව එහෙ යාළුවා වගේ දයාසකා ශාන්තිපත් ශාන්තිය නැවත දැක්ම ශාන්තිය නැත්නම් ශාන්තිය සෙත් පැතීම සියල්ලන්ට මගේ බිරිඳ තනතුරේ තමයි මම තියලා තියෙන ශාන්තිය. ඒක බිරිඳට සලකනවා වගේ හැම වෙලාවෙම ශාන්තියෙන් ශාන්තියෙන් ඒ දිහා දිහා ඒ දෙස බැලීම. ශාන්තිපත් මේ ශමා පුත්‍ර පුත්‍රයා සමාව තනතුරේ ඉවසීම තනතුරේ පුත්‍රයා තියාන තැන අපි දන්නවා ගොඩක් පුත්‍රයෝ මොන වරද කරත් දෙමව්පිය අන්තිමේදී බාර ගන්නවා. ඉතින් සමාව කියන දේ සමාව කියන දැක්ම සමාව කියන මේ බන්ධුත්වය මේ ඥාතිත්වය මම තියාගෙන මගේ පුත්‍ර තනතුරේ කියලා වෙන මේ ඍෂිවරයා පව ඒ ඥාතීන්ගේ එක්වීම ඥාතීන්ගේ දැක්ම මේ ඥාතීන් හැදෙනා ඔබට එකතු වුණොත් ඔබට දැනෙන දැක්ම ඔබට දැනෙන සිනහස ඔබට දැනෙන සතුට